ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැස් වුණා. එෙහිදී තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් සුවින් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීම සිදු කළා. මේ රට දුවන්න නම් මෙන්න මේවා කරගන්න කියන එක ඒක හරියට තාම විශ්ව අතරට ගිහිල්ලා නැහැ. කර්ෆියු දැම්මොත් තමයි ගෙදර ඉන්නේ. එහෙම නැත්නම් එකක්වත් කරන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් අපිට රටක් දුවත හැකි. හැබැයි ජනතාව මේ අවධානයේ ඉන්න ඕනේ. මේ දේවල් කරන්න ඕනේ. මම ගෙදර ඉඳලා මෙහාට එනකොට ඇඹුල් දෙනිය හන්දියෙන් එනවා. සාමාන්‍ය ඇඹුල් දෙනිය හන්දියේ ඉන්නවා. හැමදාම එතන කඩයක් තියෙනවා බත් පැකට් විකුණන. ඊළඟට ඉන්නවා ඉන්දියා අප්ප හදලා විකුණන එක. ඊළඟට ඉන්නවා අර වඩේ අරවා මේවා විකුණන කඩයක් තියෙනවා. එළවලු කඩයක් තියෙනවා මස් කඩයක් තියෙනවා මාළු කඩයක් තියෙනවා අර ජූන් පාන් මිනිහෙක් ඉන්නවා ඊළඟට එතන ගෙදරක් තියෙනවා අර හේ හන්දියෙම ෂෝටිස් හදලා ගෑනු එක්කෙනෙක් ඉතින් යාගේ ගෙදරම මං හිතන්නේ ඉස්සරහා චයිනීස් රෝල්ස් හදලා එයා විකුණනවා දැන් අද එනකොට මේ එක්කෙනෙක්වත් නැහැ හැබැයි මේ ඔක්කොම ඩේලි සල්ලි හම්බ කරලා ජීවත් වෙන අය රාජ්‍ය සේවයේ හරි පුද්ගලිකාංශයේ හරි මාසික වේතනයක් අරගෙන මේක කරන හැට ගාණක් නැහැ ලොක්ඩවුන් කරාට කොච්චර ඒගොල්ලන්ට මාසෙ පඩිය එනවනේ හැබැයි මේ අය එදිනෙදා සල්ලි හම්බ කරගන්න අය මේගොල්ලන්ගේ දවස් 10ක් වහලා තියෙනවා කිව්වම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ දවස් 10න් හම්බ කරපු එක කවර් කරගන්න අවුරුද්දක් යන්න පුළුවන් මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ ප්‍රෙසිඩන්ට් වුණත් මිනිස්ටර් වුණත් දේශපාලඥ වුණත් ඩොක්ටර්ස්ලා වුණා මේක පරීක්ෂණ කරන අය වුණත් හැම කෙනෙක්ම මේ ඕවරෝල් පික්චර් එක ගැන සමස්ත මේක අරගෙන ඕන මේක ක්‍රියා කරන්න අපිට බෑ එක පැත්ත තනියෙන් එක පැත්තක් විතරක් හිතලා කරන්න අපිට ඉස්කෝල වහන්න කියත හැකි අපි බලන්න ඕන ඉස්කෝල වහලා තිබීමේ ඉම්පැක්ට් එක අවුරුදු ගානක ඉම්පැක්ට් එකක් එන එකේ ඉකොනොමි එක පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් මේ හැම එකකින්ම ලොකු ඉම්පැක්ට් එකක් එනවා මේ මේ රටක් වහගෙන ඉන්නේ කොච්චර කිව්වත් ජනතාවට හරි අමාරුයිනේ මේක කරවන්න කීප දෙනෙක් හරි ඉන්නවනේ මේක පිළිපදින්නේ නැති 100ට ගාන ඉතින් ඒක අපි කොහොමද සුපර්වයිස් කරන්නේ මේක පරීක්ෂා කරන්නේ කොහොමද ටෙස්ටිං ටික කරලා හරියට ට්‍රේසිං ටික කරලා ඊට පස්සේ මේගොල්ලන්ව ක්වොරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේවා තමයි ඔයගොල්ලෝ පිළිපදින්න ඕනේ කියන එක එතකොට අපිට පුළුවන් මේ රට ඇරලා සාමාන්‍ය ඒවා ඉස්කෝල අරින්න මේවා ටික කරගන්න පුළුවන් ඒක තමයි ඉතින් අපේ ඉලක්කය විය යුත්තේ නව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා වන අතර ඒ මහතා ප්‍රහාරක ජෙට් යානා මෙහෙයුමින් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකු වනවා 1990 වසරේ සුපර්සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනේ අනදන නිලධාරියා ලෙසද කටයුතු කර තිබෙනවා දුරේට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර සමරු තිලින හුමාරු කර ගැනීමක්ද මෙහිදී සිදු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.